වෙනද වගේම ඔගොල්ල හැමෝම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මට හිතනවාට කියලා දෙන්න මේ PTE speaking section එකේ fluency එක සහ pitch එක කියන එකේ වැදගත්කම මොන වගේද කියලා ඔයාලට කියලා දෙන්න. අපි එහෙමනම් බලමු කොහොමද හරියාකාරව fluently සහ හරි pitch එකක අදාළ pitch එකකින් කොහොමද අපි කතා කරන්න කියලා PTE speaking section එකේ. මුලටම බලමු ස්පීකින් සෙක්ෂන් එකට ක්වෙස්චන් ටයිප්ස් පහක් තියෙනවා. මේ පහටම මම මේ කියන ෆ්ලුවන්සි එක සහ පිච් එක වැදගත් වෙනවා. ඔබ බලමු මොනවද මේ ප්‍රශ්න වර්ග පහ. මේ ප්‍රශ්න පහ තමයි එක්සෑම් එකේදී ඔයාලට මුලටම ලැබෙන ප්‍රශ්න පහ. මේ ලිස්ට් එකේ දීලා තියෙන ආකාරයට රීඩ් අලවුඩ්, රිපීට් සෙන්ටෙන්ස්, ඩිස්ක්‍රයිබ් ඉමේජ්, රීටෙල් ලෙක්චර්, ඒ වගේම ආන්සර් ෂෝට් ක්වෙස්චන්ස්. ෆ්ලුවන්සි එක හරියට තියෙන්න නම් ඔයාලා ස්මූත් ෆ්ලෝ එකක් කතා කරගෙන යන්න ඕන. ඒ වගේම හෙසිටේෂන්ස් නැතුව. හෙසිටේෂන්ස් කියන්නේ වැඩිව අපි හිතමු එක්සැම්පල් එකක් විදියට I'm planning to go to the temple tomorrow. ඒ වගේ වාක්‍යයක් තියෙනවා නම් හෙසිටේෂන් සහිතව කියන්නේ I am planning to go to the temple tomorrow. ඒ වගේ කියනවා නම් හෙසිටේෂන් සහිතව කියනවා කියලා අපි කියන්නේ. එතකොට මෙතනදි තව දෙයක් තියෙනවා. වාක්‍යයක කියවගෙන යනකොට අපි හිතමු කාට හරි ග්‍රාමර් එකක් එහෙම නැත්නම් මිස් ප්‍රනවුන්ස් වුණා නම් එතනදී ආයි කරෙක් කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් ඒක ෆ්ලුවන්සි එකට බලපෑමක් වෙනවා. මොන හරි වචනයක් වැරදුනොත් ඒක එහෙමම අමතක කරලා අපි ඊළඟ වචන එහෙම නැත්නම් ඒ වාක්‍ය ඉදිරි වචන ඊළඟ වාක්‍ය ටික කියවගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. Do not speak too fast or too slow කියලා මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි ඕනෝට වඩා වේගෙන් කියවගෙන යනවවත් ඒ වගේ එහෙම නැත්තම් ගොඩාක්ම හිමින්වත් නෙවෙයි සාමාන්‍යයෙන් වල naturally කතා කරන speed එකක තමයි මේකදී කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ. Try to speak in a monotone. Try to get into a smooth flow with less intonations. දැන් මෙතනදී මේ කියන්නේ මේ කතා කරගෙන යනකොට අර intonations කියලා මෙතනදී අදහස් කරන්නේ ups and downs. ඒ කියන්නේ අපි වචනයක් කියවගෙන යනකොට ලොකු සමහර තැන්වල වැඩියෙන් ස්ට්‍රෙස් කරලා කතා කරන සමහර තැන්වල අපි හෙමින් කතා කරන එහෙම නැතුව වාක්‍ය පුරාම සම්පූර්ණයෙන්ම නිකන් එක හඬින් කියවගෙන යනා වගේ අදහසක් තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. Pauses are to be placed at full stop or comma. සාමාන්‍යයෙන් වල pause එකක් ගන්නවා නම් පුළුවන් තරම් උත්සාහ කරන්න full stop එකක් එහෙමත් නැත්නම් comma එකක් ළඟදී ගන්න. If the sentence is very long, pause at the middle at your convenience. වාක්‍ය ගොඩාක් දිගේවත් ලැබෙනවා. ඒ ලැබෙන වාක්‍ය දිග වුණොත් සාමාන්‍ය වාක්‍ය ඛණ්ඩ විදියට කියවගෙන යන්න ඔයාලට පහසු විදියට වාක්‍ය මැදදී එතකොට පෝස් එකක් ගත්තට පෝස් එකක් හෝ දෙකක් ගත්තට ගැටලුවක් නැහැ. අපි දැන් බලමු පිච් එක කියන්නේ මොකක්ද කියලා. පිච් එක සාමාන්‍යයෙන් හර්ට්ස් 130 ඒ වගේම හර්ට්ස් 240 කියන රේන්ජ් එක ඇතුළේ තියෙන්න ඕන. දැනට ඔයාලගේ තියෙන පිච් එක මොකක්ද කියලා බලාගන්න පුළුවන් ඇප් එකක් තියෙනවා Google Play Store එකට ගිහිල්ලා voice pitch analyzer කියලා type කරාට පස්සේ ඔයාලට මේ app එක download කරගන්න පුළුවන්. ඔයාලා practice කරනකොට මේ app එක on කරගෙන practice කරන්න පුළුවන්. ඉතින් දැනට ඔයාලගේ මොන range එකේද pitch එක තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මේක ගැන ලොකුවට worry වෙන්නත් යන්න එපා. මම නිකන් general idea එකක් දල වශයෙන් අදහසක් දෙන්න විතරයි මෙතෙන්දී ඕන උනේ. අර ගොඩාක් මෙහෙමින් කිව්වහම සාමාන්‍යයෙන් ඒ software එකට ඔයාලගේ voice එක capture වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් හයියෙන් කෑ ගැහුවා කියලා කිසිම වැදගත්කමක් නැහැ. මොකද pitch එක මේ range එකේ වගේ තිබුණොත් තමයි සාමාන්‍යයෙන් මේ software එකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට දෙපේනවා ඇති ගොඩක් වැඩිපුර ස්ට්‍රෙස් කරලා කතා කරාම මේ වගේ ලොකු වේව් එකේ තැනක් තියෙන මේ වේව් එකේ එහෙම මේ විදියට ඉරගියුල වේව් එකක් විදියට වගේ තමයි එන්නේ. මේ ගොඩක් පෝසස් තියෙනකොට තමයි මෙතන මේ හිස් තැන් තියෙන්නේ. ඒ වගේම මේ ups and downs තියාගන්න එපා කියලා මම intonation ගැන කතා කරද්දී මෙතන මේ වගේ තැනකදී ගොඩක් stress වෙලා කතා කරලා තියෙනවා. මේ වගේ තැනදී stress එක අඩු වෙන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ups and downs අඩු කරගෙන pauses අඩු කරගෙන කතා කරොත් ඔයාලට හොඳට මේ ස්පීකින් සෙක්ෂන් එකට මුහුණ දෙන්න පුළුවන්. දැන් මම ස්මූත් ෆ්ලෝ එක ගැන එක්සැම්පල් එකක් කිව්වොත් මේ ඔයාලට මේ මම කියපු වොයිස් පිච් ඇනලයිස් එකේදී ස්මූත් ෆ්ලෝ එක කතා කරා මේ වගේ මේ ආකාරයට තමයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ questions types පහම කරපු videos තියෙනවා. ඒ videos වල links මම මේ description එකේ දාලා තියෙනවා පහලි. එහෙමනම් නැවතත් දවසක මේ වගේ තවත් වැදගත් video එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.